අයවැය යෝජනාව පුස්සක් වෙයි. පොලිසියට ගෙවනවා කියු දීමනාව කප්පාදු කරයි. පොලිසියේ 80,000ක බලාපොරොත්තු ඉවරයි. තවත් සමාජයේ එක්තරා පැත්තක් මේ කියන්නේ මෙවර 2024 වර්ෂයට අදාළව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය වසරේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය කතාවේ අංක 4 වශයෙන් සඳහන් වූයේ ආහාර හා නවාතැන් දීමනා යන්නයි. එහි මෙසේ සඳහන් විය පොලිස් සේවයේ නියුත නිලධාරීන්ට දුරබැහැර රාජකාරී කටයුතු සඳහා යන අවස්ථාවන්හිදී ඔවුන්ට ලබා දෙන ගමන් දීමනාව වර්තමානයේට ගැළපෙන නොගැළපෙන බවත් එබැවින් දැනට ක්‍රියාත්මක එම දීමනාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් කණ්ඩායම් 3ක් සඳහා සුදුසු ගැළපීම් සහිතව ආහාර සහ නවාතැන් දීමනා ගෙවීමට යෝජනා වී තිබෙනවා. මේක තාම වෙනකන් ගෙවලා නැහැ කියන එක තමයි කියන්නේ. එම අයවැය කතාවේ පොලිස් නිලධාරීන් කණ්ඩායම් 3ක් වශයෙන් සදහන් කර පොලිස් කොස්තාපල් සිට සාජන් දක්වා කණ්ඩායමද උප පොලිස් පරිශකයේ සිට ප්‍රධාන පොලිස් පරිශක දක්වා කණ්ඩායම හරහා සහකාර පොලිස් අධිකාරී සිට පොලිස්පතිවරයා දක්වා කණ්ඩායම වශයෙන් කණ්ඩායම් 3කට බෙදා තිබුණා. මාසෙකට පොලිස් කොස්තාපල් සිට සාජන්වරයා දක්වා පොලිස් සැරයන්වරයා දක්වා රුපියල් 14,700ක දීමනාවක් ලබා දෙන්නටද උප පොලිස් පරිශකවරයාගේ සිට ප්‍රධාන පොලිස් පරිශකවරයා දක්වා මාසෙකට රුපියල් 21,000ක්ද සහකාර පොලිස් අධිකාරී සිට පොලිස්පති දක්වා රුපියල් 21,000ක්ද මෙලෙස ලබා දීමට බලාපොරොත්තු වුණා යෝජනා වුණා. නමුත් අයවැය යෝජනාව පුස්සක් වෙලා තියෙනවා. පොලිසියට ගෙවනවා කියපු දීමනාව කප්පාදු කරලා තියෙනවා නේද? ලංකාවේ සාමාන්‍ය අයවැය වලින් කොතරම් යෝජනා ගේනවද නේද? කොතරම් මුදල් වෙන් කරනවද නේද? හැබැයි ඒවා වෙන් කරාට අමාත්‍යාංශවලට නේද රටේ අධ්‍යාපනයේම හිතන්න කොච්චර මුදල් වෙන් කරනවද? හැබැයි ඒවා රටේ අයවැය ලේකණෙන් මහා භාණ්ඩාගාරෙන් මුදල් දෙන්න වැඩ කරන්න. හැබැයි අයවැය ලේකණයක් ගෙනල්ලා රටේ මිනිස්සු රවට්ටනවා නේද? මේක තමයි හැමදාම උනේ අවුරුදු 76ක් තිස්සේ නේද? එව්වල ප්‍රතිඵල තමයි අඩු වැඩි වශයෙන් නේද අපි හැමෝම රටේ ජනතාව විදිහට මේ වන විට විඳිමින් ඉන්නේ. එහෙම තත්ත්වයක් තමයි රටේ තියෙන්නේ. එහෙම එකේ පොලිස් නිලධාරිනුත් හොඳටම අන්දලා තියෙනවා ඈ. අයවැයෙන් 2024 අයවැයෙන් දෙනවා කියපු දීමනාව නේද? ඒ පොලිස් නිලධාරීන් බොහොම බලාපොරොත්තු වෙමින් ඉන්නේ. අවමේ රුපියල් 14,000 සිට 21,000 දක්වා කාණ්ඩ 3ක් යටතේ මේ වැඩි කිරීම සිදු කරනවා කිව්වේ නේද? හැබැයි ඉදිරියේදී ඡන්දයක් එහෙම එනවා. නීතිය හා සාමය ආරක්ෂා කරන පොලිසිය මහත්තුරු ටිකක් හිත හොඳ දිනා ගන්න ඕන. සමහරට වැඩි කරයි දන්නේ. හැබැයි තාම මේක පුස්සක් වෙලා කියලා තියෙන කාරණේ තමයි සඳහන් කර තිබෙන්නේ. දසත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට සුප්‍රීම් ටීවී ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.